අයිබුවන් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම Python video series එකේ 31 වෙනි video එකට. ඉතින් අද video එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ for කියන loop එක. අපි දන්නවා for loop එක කියලා loop එකක් තියෙනවා. කලින් videos වලදී අපි මේක ගැන කතා කරලා තියෙනවා. ඒ video එක බලුවේ නැත්නම් අනිවාර්යයෙන්ම බලන්න මම පහල description එකේ link එක දාලා තියෙනවා. අද අපි කතා කරන්න යන්නේ මේ for loop එකේ තියෙන ටිකක් අමුතු වැඩ ටිකක් ගැන. ඒ කියන්නේ for loop එක හැමදාම වගේ නිකන් range එකක් ඇතුලේ පාවිච්චි කරනවා වෙනුවට මේ for loop එක loop එකෙන් ගොඩක් ප්‍රයෝජන ගන්න පුළුවන් අපිට. ඒ ගැන තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි. අයි බලමු කෙලින්ම අද ගැලීම් සටහන් ගැන අපිට ලොකුවට කතා කරන්න දෙයක් නැහැ. අපිට කෙලින්ම for loop එකෙම code කරලා මේක බලන්න පුළුවන්. Okay. අපි මම පළවෙනිම දේ ඔයාලට කියලා දෙන්නම්. ඒ තමයි for loop එක අපි වෙනද පාවිච්චි කරන්නේ මෙහෙම variable එකක් හදනවා. දැන් මම අද i කියලා variable එක තමයි පාවිච්චි කරන්නේ. දැන් මෙච්චර කාලයකට video වල මම c කියලා variable එකක් use කරා. කමක් නැහැ මොනවා හරි ඔයාලට කැමති variable එකක් දාන්න. මම මෙතන අද i කියලා පාවිච්චි කරනවා. for i in range කියලා නේ අපි වෙනද දුන්නේ. for i in range කියලා දාලා මෙතන වරහන් ඇතුලේ පරාසයක් මොනවා හරි දානවා කමා දාලා. බිංදුවේ ඉඳන් 100ට, බිංදුවේ ඉඳන් 10ට, එහෙම නැත්නම් 10 ඉඳන් ඍණයකට, 10 ඉඳන් එහෙම එහෙම පරාසය දානවා. එහෙම අවශ්‍ය නැහැ. ඔයා දන්නවද? ඔයාට මේ loop එක ක්‍රියාත්මක වෙන්න ඕන වාර ගාන දාන්න පුළුවන් මෙහෙම කෙලින්ම. පරාසයක් නැතුව කෙලින්ම මෙතන වාර ගන්න දාන්න පුළුවන්. එහෙම දාලා ඔයාට පුළුවන් සරලව මේක print i කරලා බලන්න මොකද්ද මේ i ට වෙන්නේ කියලා. දැන් i කියලා මම දැන් මෙතන range එකක් නොදී මම 10 කියලා නිකන් දීලා තිනවා. මම මේක save කළොත්, save කරලා run කළොත් ඔයාලට බලා ගන්න පුළුවන් මේක බිංදුවේ ඉඳන් 9 වෙනකන්. ඒ කියන්නේ මෙතෙන්ද වෙලා තියෙන්නේ අර 10 වෙනකන්. 10 පෙන්වන්නේ නැහැ. ඔයා දන්නවනේ. දින එකට වඩා පොඩ්ඩක් අඩුවෙන් තමයි නතර වෙන්නේ. දින එකට වඩා එකක් අඩුවෙන් තමයි නතර වෙන්නේ. බිංදුවේ ඉඳන් 9 වෙනකන් යනවා. ඇත්තටම 10 වෙනකන් යනවා. නමුත් 10 දී ස්ටොප් වෙනවා. 10 පෙන්වන්නේ නැහැ. 10 වතාවක්. ඒ කියන්නේ 10 වතාවක් මේක රන් වෙලා තියෙනවා. බිංදුව 1 2 3 4 5 6 9 9 කියද්දි 10 වතාවක් මේක රන් වෙලා තියෙනවා. බිංදුවේ ඉඳන් 9 වෙනකන් යද්දි 10 වතාවක් මේක රන් වෙලා තියෙනවා. ඉතින් ඔන්න මේක තමයි ඔයාලට for loop එක පාවිච්චි කරන්න පුළුවන් විශේෂම සහ ලේසිම විදියක් මේක. අපි තව විදියක් බලමු. ඒ තමයි ඔයා දන්නවද මේ for loop එක පාවිච්චි කරන්න පුළුවන් අපිට string එකක් එක්ක. මේක හරිම අමුතුයි. උදාහරණයක් විදිහට මම මෙන්න මෙතන 10 කියන එක අයින් කරනවා. මේ range කියන එක සම්පූර්ණයෙන්ම අයින් කරනවා. range කියලායි 10 කියලා මෙහෙම දෙන එක අයින් කරනවා. මොකද දැන් අපි පරාසයක් එක්ක නේ වැඩ කරන්න යන්නේ. මොකද්ද? string එකක් එක්ක. දැන් පරාසයක් එක්ක වැඩ කරනවා නම් තමයි range කියන keyword එක ඕනේ වෙන්නේ. නමුත් දැන් අපි range එකක් එක්ක පරාසයක් එක්ක නේ වැඩ කරන්නේ string එකක් එක්ක. මම කියනවා මම string එකක් හදනවා hello කියලා. ඔන්න සරලව මම නිකම්ම මෙතන string එකක් හදුවා. දැන් මොකද වෙන්නේ? for i in hello කියලා තමයි මෙතනින් කියන්නේ. ඒ කියන්නේ මෙතන වෙන්නේ මේ i කියන කෙනා hello කියන string එක ඇතුලේ යනවා. හෙලෝ කියන string එක ඇතුළට මේ i කියන කෙනා යනවා. අපි බලමු මොකද මෙතන වෙන්නේ කියලා. මම මේක run කළොත් ඔයාලා බලා ගන්න පුළුවන් අඬ i ව print කරන්න කියද්දි මෙයා හෙලෝ කියන string එකේ අකුරෙන් අකුර අරගෙන character එකෙන් character එක අරගෙන print කරලා තිනවා. ඒ කියන්නේ සරලව මෙතන වෙලා තියෙන්නේ මේ i කියන variable එක හෙලෝ කියන string එකේ character එකෙන් character එකට මෙහෙම පැන පැන ගිහිල්ලා loop එක යන වාරයක් වාරයක් ගානේ මෙහෙම character එකෙන් character එකට මෙයා වෙන වෙනම පැන පැන ගිහිල්ලා ඒ වාරදී යන කැරක්ටර් එක මෙයා print කරනවා. දැන් පළවෙනිම පතයි පළවෙනි round එක loop එක පළවෙනි round එක යද්දි h කියන කැරක්ටර් එකට යනවා. එතකොට h ව print කරනවා. ඊළඟ round එකට යද්දි e කියන කැරක්ටර් එක යනවා. එතකොට e ව print කරනවා. ඊළඟ වටේට යද්දි l කියන එකට යනවා. එතකොට l ව print කරනවා. ඊළඟ වටේදී i l කියන එකට යනවා. එතකොට l ව print කරනවා. ඊළඟ වටේදී i o කියන එකට යනවා. එතකොට o ව print කරනවා. ඒ නිසායි අපිට මෙහෙම පහළට h e l l o කියලා මෙන්න මෙහෙම output එකක් බලා ගන්න පුළුවන් උනේ. ඉතින් මේකත් ඕන විශේෂ දෙයක්. ඒ වගේම තමයි අපිට පුළුවන් මෙතන ඕනනම් ලිස්ට් එකකට දෙන්න. මම මෙතන ලිස්ට් එකකට දෙන්න. මෙහෙමයි මම මෙතන දැන් ලිස්ට් එකක් දෙන්න යන්නේ. මම උඩ ලිස්ට් එකක් හදන්නම් l කියලා. කැපිටල් l කියලා variable එකකට මම ලිස්ට් එකක් හදනවා. ඔයාලට මතකද ලිස්ට් කියන්නේ ලිස්ට් එකක් හදන්නේ අපි කොටු හරහන් වලින්. ලිස්ට් ගැන අපි වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා. බලුවේ නැත්තම් පහල description එකේ link එක මම දාන්නම්. ඒ ගැන බලලා ඉන්න. හරි. මම ලිස්ට් එකක් හදමු. ඉතින් ලිස්ට් එකේදී ඔයාලට කැමති අගයන් දෙන්න පුළුවන්. කැමති දේවල් දෙන්න පුළුවන්. 10 ඊට පස්සේ 2.5 ඕනම වැලියුස් ටිකක් දෙන්න පුළුවන්. ඊට පස්සේ මට ඕන නම් string වගේ මොනවා හරි දෙන්න පුළුවන්. a b c කියලා මේ string එකක් දෙන්න පුළුවන්. කැමති වැලියු ටිකක් දීලා බලන්න. ඊට පස්සේ අපි තව මොනවා හරි වැලියු එකක් දෙමු. ඍණ 5 කියලා මේ වගේ වැලියුස් මට කැමති එකක් දෙන්න පුළුවන්. ඊට පස්සේ මම කරන්නේ මේ 4 එක run කරනවා l කියන string එකේ. දැන් මෙතන වෙන්නේ for i in l කියලා.
එතකොට මෙතන වෙන්නේ i කියන වේරියබල් එක l කියන list එකේ run වෙනවා. i කියන වේරියබල් එක l කියන list එකේ run වෙනවා. ඒ කියන්නේ l කියන list එක කවුද 10. ඊට පස්සේ 2.5. ඊට පස්සේ a b c කියන string එක. ඊට පස්සේ ඍණ 5. මෙන්න මේවා දැන් පිළිවෙලට output එක අපි බලමු එහෙම වෙනවද කියලා. ඔව් ඔයාලට පේනදි 10 2.5 ABC ඍණ 5 කියලා මෙන්න මෙව output උනා. ඉතින් මෙතනදි වෙන්නේ මෙයා round එකේ යන වාරයක් ගානේ රවුමක් යන වාරයක් ගානේ මේ එක එක data එකට access කරනවා. ඊට පස්සේ ඒ data එක තමයි මෙතන print කරන්නේ. එතකොට පළවෙනි වටේදී කියන්නේ පළවෙනිම වතාවේදී 10 කියන data එකට access කරනවා. 10 මෙතනින් print කරනවා. දෙවෙනි round එකේ 2.5 කියන එකට access කරනවා. ඒක print කරනවා. තුන්වෙනි round එකේදී ABC කියන එකට access කරනවා. ඒක print කරනවා. අන්තිමට ඍණ 5 කියන එකට ඇක්සස් කරලා ඒක print කරනවා ඒ round එකේදී. ඔන්න ඔය විදිහට අපිට for loop එක ටිකක් වෙනස් විදිහට භාවිත කරන්න පුළුවන්. ඉතින් මේකම තමයි මම ලොකුට කියන්න යන්නේ. ඒක tuple කරලත් ඔයාලට භාවිත කරන්න පුළුවන්. tuple එකක් විදිහට ඔයාලා දන්නවනේ tuples ගැන. මෙන්න මෙහෙම list එකක් විතරක් නෙවෙයි මේක tuple එකක් විතර භාවිත කරන්න පුළුවන්. මම variable එකේ නම වෙනස් කරන්නම් t කියලා. එතකොට මට මෙතනත් නම වෙනස් කරන්න වෙනවා t කියලා. මේකත් කිසිම ප්‍රශ්නයක් නැහැ වැඩ කරනවා. Water run color value. Oh, yeah, Pena, Dahaya, Degration Paha, ABC, Rina Pahakila, Tapal Lega Kuduna, make a run color Valan Hekiavatino. It in that Kada, four loop picking up to Godak, Vedakaraganapula, four loop pickilakani, Godak, Watinas, hurry, they will go to Pahasukan loop picker. A bit of softwares, Himalayan program, lead me four loop picking in the Mathin Vishal action of Pavita Karanapula, Goda Sanki in the devil, Ikmaning Karagan. අපි මේව කතා කරමු ඉස්සරහට තවත් උදාහරණ එහෙම කතා කරද්දී අපිට පුළුවන් මේ for loop එකේ මෙන්න මේ වගේ විශේෂ දේවල් භාවිතා කරලා ප්‍රායෝගික දේවල් කරලා බලන්න. ඉතින් මම හිතනවා ඔන්න for loop එක ගැන විශේෂ දෙයක් අලුත් දෙයක් ඔයාලට දැනගන්න පුළුවන් වුණා කියලා. ඉතින් වීඩියෝ එක හොඳනම් ලයික් කරන්න යාළුවොත් එක්කත් අනිවාර්යයෙන්ම ෂෙයා කරගන්න. මේ වගේ වීඩියෝස් ගොඩක් අපි ඉස්සරහට කරනවා. ඒ නිසා channel එක subscribe කරලා ඉන්න. අපේ social media එක එකතු වෙන්න පහල description එකේ මම link දාලා තියෙනවා. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. මම අයෙෂ් eketha YouTube channel එක වෙනුවෙන්.